අයිබෝවන් සතතුරු සමඟ අදත් ඔබ සමඟ එක්වන්නේ සිලොන්බෝ YouTube channel එක. අතරම the morning pot පද වාර්තා කරන home quarantine prominent in new rules ප්‍රධාන සිරස්සලක් විදියට විශේෂයෙන් සඳහන් කරන්න ඕන කාරණේ තමයි පිට රටින් එන අයගේ නිරෝධායනය වෙනස් වෙනවා. ඒ කියන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයෙක් මෙරටට එීමේදී නිරෝධායනය වෙන්න ඕන කාල සීමාව තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ජනාධිපති කාර්යසාධක බලකාය කියලා තියෙනවා මීට පස්සේ ණයට මුදල් ගෙවලා නිරෝධායනය වෙන අයට හෝටලේ දින 7ක් හිටියම ඇති. ඊට පස්සේ නිරෝධායනය වෙලා ඉන්පස්සේ දින 7 නිවස නිරෝධායනය වෙන්න අවසර ලැබෙනවා. මේ එක්කම මෙරටට පැමිණි පසු 5 වෙනි හා 6 වෙනි දින තුල ඔබ අනිවාර්යෙන් PCR පරීක්ෂණයක් කරගෙන නිවසට යන්න ඕන ස්වයං නිරෝධායනයට. ඒ හෝටල් නිරෝධායනය වෙන අයට. ඊට පස්සේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කරන අයට දින 10ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී ඉන්න වෙනවා. නිරෝධායනය වෙලා ඉතිරි දින 4 නිවස තුල නිරෝධායනය වෙන්න තමයි අවසර ලබා දෙන්නේ නොමිල නිරෝධායනය වෙන අයට. ඉතින් හෝටල් වල රැඳී ඉඳලා මුදල් ගෙවීමට ඇති අපහසුතාවයේ සැලකිල්ලටගෙන තමයි මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ. වගේම එක්වර ශ්‍රී ලාංකිකයෝ වැඩි පිරිසක් තවත් මෙරටට ගෙන්වීමට අවස්ථා උදා කර ගන්න තමයි ඒ ගැන කටයුතු කරලා තියෙන්නේ. අපි සංවිධානයේ හැටියට ශ්‍රී ලංකාවේ දේශීය නියෝජිත හැටියට කටයුතු කරන සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය හමු වුණා. සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය එක්සත් ජාතිගේ සංවිධානයේ අනුබද්ධ සංවිධානයක් හැටියට රටවල් වල සංක්‍රමණික ජනතාවට ඇතිවන අපහසුතාවයන් ගැන රජයන් එක්ක සාකච්ඡා කරන මැදිහත්න සංවිධානයක් විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකින්ගේ ලංකාවට එන්න තියෙන අපහසුතාවයන් උන් මුල දින ගැටලු උන් ලංකාවට ආවට පස්සේ මේ නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය තියෙන දුෂ්කරතාවය උන්ට ගුවන් ගමන් පහසුකම් ලබා ගැනීමට තියෙන අපහසුතාවයන් මේවා විශාල ප්‍රමාණයක් අපි දැන් කාලයක් තිස්සේ මේ කොරෝනා වසංගත තත්ත්වය ඇති වුණ මොහොතේ ඉඳලා රජයට බලපෑම් කළා තියෙනවා විදේශ කරුතු අමාත්‍යංශයට කතා කළා තියෙනවා විදේශ නියුක්ති කාර්යාංශයේ ඉස්සරහා ගිහිල්ලා උද්ඝෝෂණය කරලා තියෙනවා ඒ වගේම විදේශ රටවල් වල තියෙන තානාපති කාර්යාලවල නිලධාරීන් එක්ක එකඟතාවෙන් සහයෝගයෙන් කටයුතු කරලා මේ ලංකාවේ ජනතාවට විතරක් තියෙන කරදර ගැන අපි කතා කළා තියෙනවා මොකද මේක වෙන රටවල් වල මෙහෙම නැහැ අපි අද සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ලංකාවේ නියෝජිත සරත් දාස් මහත්මයාත් සමග සාකච්ඡා කළා ඔහු ඉන්දියාවේ අධ්‍යක්ෂින් අපට කිව්වා ඉන්දියාවේ තියෙන ඒ අයට ලබා දීලා තියෙන පහසුකම් ගැන කියනකොට අපිට පුදුම හිතෙනවා මොකද ඒක අන්‍යෝන්‍ය අවබෝධයක් එක්ක ඒ විදේශගත ශ්‍රී ලාංකිකයෝ කියන්නේ ලංකාවට විදේශ විනිමය ගේන සම්පතක් හැටියට සලකනවා නම් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් අද පටන් ගත්ත මොහොත ඉඳලම මේ කොරෝනා වසංගතයේ පටන් ගත්ත මොහොත ඉඳලම මේ විදේශගත ශ්‍රී ලාංකිකයින් අපේ රජයන් විසින් සැලකුවේ බෝම්බ මිනිස් බෝම්බ හැටියට කරදරකාරෝ හැටියට ලංකාවට නැති වසංගතයක් ගේන මිනිස්සු හැටියට ඔවුන් විදේශ විනිමය උපයලා ඩොලර් බිලියන 7ක් විතර ලංකාවට ගෙනාපු අපේ රටට විදේශ විනිමය ගේන මිනිස්සු හැටියට සැලකුවේ නැහැ. අද මේ රුපියල කඩාගෙන වැටෙද්දි අද ඩොලර් හොයාගෙන හිඟමනේ යද්දි අද අපේ තියෙන වරාය වගේ දේවල් බටහිර ජැටිය ඉන්දියාවට විකුණන්න කතා කරද්දි අපේ තියෙන ඉඩම් ටික පරිසරේ විනාශ කරලා ඒවා රටවල් වලට විකුණලා ඩොලර් හොයන්න කතා කරද්දි ඇයි මේ ලංකාවේ ආණ්ඩුව විදේශ විනිමය ලංකාවට ගෙනල්ලා දීපු මිනිස්සු අසරණ කරන්නේ? මේ මිනිස්සු අමතක කරන්නේ? එනිසා තමයි අපි තීරණය කළේ විශේෂයෙන්ම විදේශ රටවල් වලත් අපි මේ වෙනකොට ආරම්භ කළා තියෙනවා පෙස්සම් අත්සන් කිරීම ව්‍යාපාරයක් අන්තර්ජාල පෙස්සම අත්සන් කිරීම ව්‍යාපාරයක් මෙන්න මේ ඒ රටවල් වලත් තියෙන සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයන්ට අපි ඉල්ලීමක් කරනවා ඒ රටවල් වල තානාපති කාර්යාල හරහත් අපේ ශ්‍රී ලංකා රජයට මීට වඩා පහසුකමක් දෙන්න මීට වඩා සහනයක් සරසන්න කියලා විශේෂයෙන්ම මෙතන තියෙන බොරුව තමයි වංචාව තමයි මොහොතෙන් මොහොත කාලෙන් කාල දින දික් කරමින් ආණ්ඩුව මේ තීරණ ගන්නවා ප්‍රතිපත්ති මේ තීරණ ගන්නවා ආදි වශයෙන් බොරු කියනවා මේ ලාංකිකයයි රවට්ටනවා දැන් පහුගිය දවස්වල මතයක් පළ කරා 15 වෙනිදා වෙනකොට හමුදාපත්තුමා ප්‍රකාශයක් කරනවා මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ගෙන්වීමේ පහසුකම් සැපයීම සම්බන්ධ කියලා ඒක එහෙමම දැන් අද මිත්‍යාවක් වෙලා තියෙනවා දින දෙනව විතරයි රවට්ටනව විතරයි ඉතින් ඒ විදේශගත ශ්‍රී ලාංකිකයිනොත් ඒ දෙන දින අනුව ආයෙත් නැවත ආණ්ඩුවෙන් අපිට සහනයක් දේවි අපිට වැඩපිළිවෙලක් හදාවි අපිට ලංකාවට එන්න ක්‍රමයක් හදා දේවි කියලා බලාපොරොත්තුවක් හදාගන්න. දැන් හොඳම දේ තමයි දැන් ලංකාවට එන ශ්‍රී ලාංකිකයෙක් එයාපෝට් එකෙන් ඇවිල්ලා ගාස්තු ගෙවලා ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණය මුදල් ගෙවලා ආණ්ඩුවම දෙන හෝටලයක නිරෝධායනය වෙන්න ඕන දින 14ක්. හැබැයි ලංකාවේ කොරෝනා ආශිතයෙක් හම්බුනාම ගෙදරම නිරෝධායනය කරනවා. ලංකාවේ කොරෝනා ආශිතේ කම්බුනාම ගෙදරම නිරෝධායනය කරනවා නම් ඇයි ඒ විදේශගත වෙලා එන කෙනාට තමන්ගේ ගෙදර ගිහිල්ලා හෝටල් වලට බිල් ගෙවන්න නැතුව නිරෝධායනය වෙන අවස්ථාවක් දෙන්න බැරි මොකද්ද තියෙන සාධාරණ මේක
මේක මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් නේ ලංකාව ඇතුළේදී නිරෝධායනය වෙන කෙනෙකුට එක නීතියකුයි ලංකාවට එන ශ්‍රී ලාංකිකයෙකුට තව නීතියකුයි තියෙනවා දැන් ඒ වෙනවා ඒ වගේම තමයි දැන් සමහර දේශපාලඥයෝ රට ගිහිලා විනෝද වෙලා විනෝද සවාරි ගිහිල්ලා එනෝ ඒගොල්ලොන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ ඇවිල්ලා කෙලිම ගෙදර යනවා හැබැයි ලංකාවට සල්ලි හම්බ කරලා එන විදේශගත වෙලා වැඩ කරලා අවුරුදු ගාන් ඉඳලා සමහරුන්ගේ ජොබ් කාලය ඉවරයි එයාට වීසා අවසන් වෙලා තියෙනවා එයාට ඒ රටේ ඉන්න බෑ දැන් එයාට නවාතැන් ගන්න තැනක් නැහැ බෝඩින් නැහැ හම්බ කරපු සල්ලි ඉවර වෙලා තියෙනවා සමහරු හිඟා කනෝ ඒ රටවල වලට වෙලා දැන් ලංකාවට එන්න සල්ලි එකතු කරගන්න විදියක් නැතුව ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ දැන් අපි උද්ඝෝෂණ කළා තානාපති කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණ කළා කියන්න ඕන හැම භාෂාවෙම කිව්වා ඒ නිසා අහන්න නැති නිසා තමයි අද අපි දැන් මේ සංක්‍රමණිකයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ දේශීය නියෝජිතයින් මුණ ගැහිලා අපි ඔවුන්ට ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන මේ ගැටලුව ගැන කතා කරේ මොකද ඔවුන් ආණ්ඩුවත් එක්ක නිරන්තරයෙන් සාකච්ඡා කරන අය ඔවුන් ඉතා පැහැදිලිව කුවා ඔවුන් විදේශකරුතු අමාත්‍යාංශය විදේශ ව්‍යවහාර නියුක්ති කාර්යාංශය කම්කරු අමාත්‍යාංශය වගේ ආයතනත් එක්ක නිරන්තර සාකච්ඡා කරනවා කියලා මේ මේ කරුණු සම්බන්ධයෙන් ඔවුනුත් ඔවුන්ට කරන්න පුළුවන් ආකාරයේ ඉල්ලීම් බලපෑම් කරනවා කියලා නිසා අපි ලෑස්ති ඔවුන්ට මේ සත්‍ය තත්ත්වයන් සත්‍ය තොරතුරු ලබා දීලා හරි ඔවුන් හරහා හරි ආණ්ඩුවට ඉල්ලීමක් කරන්න බලපෑමක් කරන්න අපි ඔවුන්ට කිව්වේ ඒකයි ඔවුන්ට තියෙන රාජතාන්ත්‍රික මැදිහත් වීම හරහා හරි ආණ්ඩුවට කියන්න විදේශගත ශ්‍රී ලාංකිකයින් අසරණයින් හැටියට හරි රටෙන් අවතැන් වූවන් හැටියට හරි රටේ අයිති නැති මිනිස්සු හැටියට හරි සලකන් නැතුව ඔවුන්ට ශ්‍රී ලංකාවට එන්න අවස්ථාව සලසලා දෙන්න කියන එක මේක තමයි අපේ ඉල්ලීම අද අපි සංක්‍රමණිකයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේට ඒ පිළිබඳ අපේ ලියකියවිල්ලක් බාර දුන්නා අපි විදේශ රටවල ශ්‍රී ලාංකිකයින් අස්සම් කරන පෙස්සම් ඉදිරියේදී ඔවුන්ට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ රටවල තියෙන කාර්යාලවලට සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ ආයතනයට අපි ඒ මහජන ඉල්ලීම් බාර දෙන්නට බලාපොරොත්තු වෙනවා මේමයි දැන් බද්දක් අඩු කරා නම් මට මෙතනදී ඒ කාරණාව ගැන කියන්න බෑ මොකද මම වෙන සංවිධානයක් හිටියට කඩපු කරන නිසා නමුත් අපි ඒක මහජන මූලික අයිතිවාසිකම් නඩුවක් හැටියට ඉදිරිපත් කරේම ආණ්ඩුව යම් බදු සහනයක් දුන්නේ බලාපොරොත්තු වෙයි කො ජනතාවට ඒක ලැබෙන්න ඕන දැන් රුපියල් 85ට සීනි ජනතාවට හම්බුන්නේ නෑනේ එහෙමනම් ඒ බද්ද අඩු කිරීමේ සහනේ කාටද ගියේ ඔක තමයි අහන්න තියෙන්නේ ආණ්ඩුව රුපියල් 50ක ලබාගත් බද්ද සහනේ ආණ්ඩුවටත් නෑ රට 25ට අඩු කරාට පස්සේ ජනතාවටත් නෑ එහෙම ගියපු කෙනෙක් ඉන්න එපයි එතන ආණ්ඩුවේ මෙනුවෙන්ම මුදල් කාර්ක සභාවට පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපු වාර්තාවකින් කියනවා කෝටි 1595ක් මේ නිසා අවාසියක් වෙලා තියෙනවා පාඩුවක් වෙලා තියෙනවා කියලා එතන බද්ද ඉවත් කරේ 85ට සීනි දෙන්න නම් සීනි 85ට ලැබුණා නම් එහෙම ජනතාවට ඔන්න සහනයක් ජනතාවට ලැබුණ කියන්න පුළුවන් එක්කෝ බද්ද සහනේ ජනතාවට ලැබෙන්න ඕන නැත්නම් බද්ද වාසිය ආණ්ඩුවට එන්න ඕන මේ දෙකම උනේ නැති නිසා ඉතා පැහැදිලි මේක හිතාමතා සිද්ධ වෙච්ච ක්‍රියාවලියක් මොකද පිටරටවල වල ගියපු නැව් පවා හරවලා වෙන රටවලට ගෙනිච්ච සීනි පවා හරවලා ආයි ලංකාවට ගෙන ආයේ මොකටද කියලා අපිට අහන්න අමුතුවෙන් අහන්න දෙයක් නැහෙනි මොකද සීනි හිගයක් ඇති වෙලා රටේ උද්ඝෝෂණයක් තිබුණෙත් නැහැ සීනි කන්න ඕන කියලා මිනිස්සු පෙළපාලි ගියෙත් නැහැ නේද එහෙමනම් ඔන්න අපිට ඒක තේරුම් ගන්න පුළුවන් මේ සීනි හිගයක් තියෙන නිසා මේ සීනි ලංකාවට ඉක්මනින් ගෙන්නන්න බද්ද අඩු කරා 725ට කියලා පැහැදිලිනේ එහෙම කරෙත් නැත්නම් ඉතාල පැහැදිලිව යම් කිසි ව්‍යාපාරික පිරිසකට එකකින් වාසිය ලැබුණා ඒක හොඳටම බලා ගන්න පුළුවන් මේ කාල සීමාව තුළ සීනි වැඩිපුරම ගෙනාවේ කවුද කියලා එව්වට පස්සේ ඉතින් විල්මා පිරමිඩ් කියන ආයතනය ඒ ඔය කියන කාල සීමාව තුළ පවා මෙට්‍රික් ටොන් 320000 මෙට්‍රික් ටොන් 125000 ගෙනලා තියෙනවා ඉතින් උන් බලන්න තියෙන්නේ උන්ට ඕන කෙනෙකුට මීට කලිනුත් උන් මේ වගේ සීනි ගෙනලා තියෙනවද කියලා එතකොට බලා ගන්න පුළුවන් මේකේ වාසිය කොහොමද ගියේ කියලා එක්වන්න අපවට ඔබ අපට අලුතෙන් එකතු වූ කෙනෙක් නම් සිලෝන් බ්‍රෝ චැනලට ලයික් කරලා ඔයාගේ යාළුවන්ට ෂෙයා කරලා ඔයාගේ වටිනා කමෙන්ට් එක මේ වීඩියෝ පහලින් සඳහන් කරන්න.